मंत्रितुमा गरु मिनितु हतराय मूलासन रूडे गरु मंत्रुमीनी मुदल कमिटी सभा विसिन इदिरिपत करन लबैती कार्यसाधन वार्तावे पलात सभा पिलिबंदव इतामत अदगत कारण तुनक इदिरिपत करला तिबेना पलात सभा संदा प्रतिपादन लबा दीम ए वगेम सेवक संख्याव तक्सीरु किरीम ए वगेम पलात विगन वार्ता पिलिबंदव कटितु किरीम मम हितन मे कारण पिलिबंदव कथा करना इताम दीर्घ कालयक गत वेना नमुत लबिला तियेन काले अनुव मम दीर्घ वशयेन कथा करन्न बलापोरोत्तु वेन्ने नै कोम नमुत अद पलात सभाव मुदल लबा गनीमे सांप्रदायिक क्रमयेन बहरव मुदल लबा गन्न सिद्ध वेला तियेनवा पार्ली पलात सभाव सम्मत करला पार्लिमेंतुट यावला पार्लिमेंतुदी आयवय सम्मत करला मुदल कमिशनट यावबट पस्से तमयि मुदल टिक लबा गन्न क्रमवेदी तियेन नमुत पहुगे काले पवतुन यहपाल नांडुव आयवयक सम्मत न गुरुवा वितरक नेमेयि पलात सभावल मतिवरण पवत्वीम नवत्तपु निसा पलात सभावट आयवयक इदिरिपत कला सम्मत करन्न पुलुवंकमक अति वेला नै ऐसा अद अतर सम्मत गिनुमक खरह अपे वर्तमान मुदल लमित्तुम आगमित्तुम मुदल लबा दीम पिलिबंदव अपि सतुरु वेनवा वगेम मम हितने एतुमाट विशेषयेन अपि स्तुति पुद करन्न ओने मोकद हेतुव मम दैन मे पलात सभाव तियेन्न ओने नैद्द किन कारणे मे कथा करन्ने अद अद रटे सिद्ध वेन कार्यभारयेन विशालम कार्यभारयक इष्ट करन्ने पलात सभाव दैन अद ए 13 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය හරහා පළාත් සභාවට අධ්‍යාපන සෞඛ්‍ය ඒවා ගාම සංවර්ධන වාරි මාර්ග මහා මාර්ග ඒ වගේම කෘෂිකර්ම සත්‍රිස් පාදන සෞඛ්‍ය මේ වගේ විවිධ විෂයන් 30කට ආසන්න ප්‍රමාණයක් පළාත් සභාවට ලබා දීලා තියෙනවා. එතකොට මේ පළාත් සභාවට ලබා දීලා තියෙන විෂයන්ගේ විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තුවට ක්‍රියාත්මක වෙනවා. තවත් විෂයන් කීපයක් අමාත්‍ය ඍජුවම අමාත්‍යංශයට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ අමාත්‍යංශ දවන දෙපාර්තමේන්තු දවන අධිකාරී වගේ ආයතන මාර්ගස්ත ප්‍රවාහන අධිකාරිය මාර්ග සම්වර්ධන අධිකාරිය පූර්ව ලම්බිය සම්වර්ධන අධිකාරිය මේ වගේ ආයතන විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙනවා. ඒකට මේ අනුව අද මේ රටේ ක්‍රියාත්මක වෙන මේ ජනතාව සේවය සපයන ජාලය තුල විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙන්නේ පළාත් සභාව හරහා. ගරු රජතුමා මිනිත්තු දෙක කාලය. ඒ කියන්නේ මේ පළාත් සභාව හරහා ක්‍රියාත්මක වෙනවා නම් ඒ පළාත් සභාව හොඳ නැත්තම් කාට හරි හොඳ නැත්තම් කරන්න තියෙන්නේ මේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන බලය අපව ගන්න ඕනේ. එහෙම විවේචනය කරලා හරියන්නේ නැහැ. විවේචනය කරනවා කියන්නේ මේ ජනතාවට කරන්න තියෙන සේවය නැති වෙන කත්තත්. අද උදාහරණයක් ගත්තාම උතුරුබඳ පළාත් සභාව මම උතුරුබඳ පළාත් සභාවේ හිටපු නියෝජිතෙක් හැටියට පළාත් සභාවේ තියෙන ආයතන වලින් 90%ක් ජනතාවට සේවය කරන ආයතන වලින් 90%ක් පළාත් සභාවටයි තියෙන්නේ. මධ්‍යමාවට තියෙන ටිකයි. පාසල් උදාහරණයක් ගත්තාම පාසල් 817ක් තියෙන උතුරුබඳ පළාතේ. හැබැයි 817න් 15යි ජාතික පාසල් තියෙනවා. ඒතර ඉතුරු සියලු පාසල්ම පළාත් සභාවෙන් නඩත්තු කරන්නේ. පළාත් සභාවේ පාසල් අපේ දරු ඉගෙන ගන්න පාසල්. ඊළඟ එක තමයි රෝහල් තියෙනවා. රෝහල් සහ සෞඛ්‍ය ආයතන ගත්තාම 124ක් තියෙනවා පළාතේ. හැබැයි මධ්‍යම ආණ්ඩුවේ තියෙන දෙකයි. ඒතර ඉතුරු සියල්ලම පළාත් සභාව. ඒතර පළාත් සභාව හරහා තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඒ වගේම කුසී ව්‍යාප්ති සේවයේ උපදේශක සේවය ඒ වගේම මේ පශු වෛද්‍ය සේවාව මේවා ගත්තම 100%ක්ම පළාත් සභාව හරහා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ අද මේ පළාත් සභාව පවත්වාගෙන යන්න යාමේ අත්‍යවශ්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. අවශ්‍ය නැත්තම් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාර ආර ලබා දීලා තියෙන බලය ආපහු පළාත් මේ මධ්‍යම ආණ්ඩුව ලබා ගන්න ඕනේ. හැබැයි ලබා ගන්න බැරි නම් අපි ඒ දිනේ කවදා හෝ කරනවා නම් ඒ කරන දිනේ දක්වා කාලය තුල පළාත් සභාව ශක්තිමත් කරලා පළාත් සභාව මැතිවරණ තියලා පළාත් සභාව හරහා මේ කාර්ය කරන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පළාත් සභාව මැතිවරණය පවත්වලා මේකට කරන්න ඕනේ කියන කාරණා තමයි මම කියන්නේ. ඊළඟ දෙවෙනි කාරණේ තමයි සේවක සංඛ්‍යාව තක්සේරු කිරීම පිළිබඳව මේක අපි සඳහන් කරලා දැකලා තියෙනවා. හැබැයි මේ තක්සේරු කිරීමට ගන්න නිර්ණායකම ලැබෙන ප්‍රශ්න තියෙනවා. අවශ්‍ය සංඛ්‍යාව තක්සේරු වෙන්නේ නැහැ. හැබැයි ඒ කෙසේ වෙතත් තක්සේරුක ලබා දෙන සංඛ්‍යාවත් උතුරුබඳ පළාත් සභාවට පළාත් සභාවට ලැබෙන්නේ නැහැ. පළාත් සභාවට ලැබෙන්නේ උතුරුබඳ පළාත උදාහරණයක් ගත්තම උතුරුබඳ පළාත් සභාවේ ගුරුවරු 3000ක් විතර ඉගයි. සමහර පාසල් ප්‍රාථමික පාසල් විශාල සංඛ්‍යාවක් තියෙනවා ළමයි 50ට අඩුයි. ගුරුවරු ඉන්නේ එක්කෙනයි නැත්නම් දෙන්නයි. ඔබතුමායි කාලය අවසන්. විනාඩියක් කරනවා විනාඩියක් පොඩ්ඩක් ලැබෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ඒ අඩුම ගානේ තක්සේරු කරලා තියෙන ප්‍රමාණය පිළිස්සබල් තක්සේරු ප්‍රමාණවත් ගානක් හරි ලබා දෙන්න කියලා අපි මම යෝජනා කරනවා. ඒ වගේම තමයි පාස අද විශේෂයෙන්ම අපේ අධ්‍යාපනයේ පරිපාලන සේවය නිලධාරීන් අවශ්‍යතාවය 198ක් උදාහරණයක් උතුරුබඳ පළාතේ ඉන්නේ 96යි 102ක් ඉගයි. එතකොට සුදු වලිය බවට පත් වෙනක් තියෙන පත් කරලා තියෙන්නේ කවුද? 198ක් ඕන දැනට 98ක් ඕන දැන 96ක් ලබා දීලා ආණ්ඩුවෙන්
एक सी देखा है मगर गिया और तूना तिससे म किसी में काटी तक करें ना गिया पाव गिया और तूना तमाई यहाँ पाल नांडू तमाई मैं पलास सभा आक्रित अतर पात करी में तो काट चुका लती है ये वक्त में तमाई ईलंकार ने तमाई विगन वार्ता पीली बंद हुआ कर्म दिल तमाई काले अवसान नहीं खत्म विगन ඒ ගිනුම්කාර සභාවට පක්ෂික ලෙස දෙකේ මන්ත්‍රීවරු ඉන්නවා රාජ්‍ය නිලධාරීන් ඉන්නවා එතකොට මේ මධ්‍යමාණ්ඩයෙන් අපේ ජාතික ගිනුම් මිගෙන මේ කාර්යාලයෙන් ලබා දෙන ගිනුම් වාර්තා සාකච්ඡා කරන්නේ ඒ ගිනුම්කාර සභාවේ හැබැයි ගිනුම්කාර සභාවේ නෙමෙයි සාකච්ඡා කරන්නේ දැන් ගිනුම් වාර්තාව යන්නේ අර හොරාගම්මකින් පේනහඳ අර නිලධාරීන් විතරයි පක්ෂවත් නැයි පක්ෂවත් කරන්න කන්නේ ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන යම් දවසක්ද එතෙක් පළස් සභාව ශක්තිමත් කරන්න ඕන මැතිවරණේ පවත්වන්න ඕන පවත්වාගෙන ගින් ජනතාවට සේවය ලබා දෙන්න ඕන කියලා ඉල්ලා සිටින්නේ මන්නේ ගරු හර්ෂදි සිල්වා